මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වනවා මාලිමාවට. අපේ පක්ෂය තරං කරනවා. තරං කරන්නේ ජාතික ජනබලවේගයට සහයෝගය පළ කරමි. You're watching the Life Traveler channel. අද අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකින් පිරිසක් හා නායිකාවන් පිරිසක් එකතු වී ඔබ අමතන්නේ මේ දැන් අපි මුහුණ දී තිබෙන පාර්ලිමේන්තු ඡන්දය ගැනයි. ඒ ඡන්දය සඳහා අද ඇතිවෙමින් තිබෙන දේශපාලන සූදානම ගැනයි. අපගේ පක්ෂයේ ස්ථාවරය ඒ අනුව කුමක්ද යන්න පැහැදිලි කිරීමටයි. පළමුවෙන්ම මා 1956 රදල ඉඩම්හිමි මහා ධනේශ්වර පන්තියේ පරාජය සිද්ධ කරමින් දේශීය භාෂා උගතුන්නා මැද පන්තියේ මෙන්ම වැඩ කරන ජනතාවගේද කොටස් එදා එම රජය පිහිටුවීමට ඉදිරිපත් වී ක්‍රියා කළා. මෙදා ඊටත් වඩා එහා යන, ඊටත් වඩා ගැඹුරට යන, ඊටත් වඩා පළල් ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙවර මේ මාලිමාවේ රජය බිහි වී තිබෙනවා. ඒකට අපි මාලිමාවේ රජය කිව්වත්, ජාතික ජන බලවේගයේ රජය කිව්වත් ඒ දෙකම එක අර්ථයක් තමයි තියෙන්නේ. මේ රජයේ වැඩපිළිවෙල, මේ රජය බලයට පැමිණ නොබෝ දිනකින් ගන්නට සිද්ධ වූ පියවරයන් නොපැකිලව ගැනීම, මේ සියලු දේ ගැන අපි බැලුවාම අපට 1956 මෙන්ම හෝ ඊටත් වඩා මේ රට පොදු ජනතාවට සහ සියලු ප්‍රගතිශීලීන්ට මෙම රජය වටා එකතු වී සහයෝගය ලබා දිය යුතුය යන්න අපේ අදහසයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් පත්වන මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් විපක්ෂයට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි සම්බන්ධ වෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයටයි. මම හිතන්නේ මෙහෙම ප්‍රකාශ කරන එකම පක්ෂය අපි. අපි රජය සමග බද්ධ වී කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ රජය දැන්ටමත් ජනතාවාදී පියවරයන් අප්‍රමාදව ක්ෂණිකව ගනිමින් තිබෙනවා ඒ පියවරයන් ගත යුතු අවස්ථාවල් වල. ඒ ඉතාමත්ම හොඳ ලක්ෂණය තමයි වෙනදා මාස ගාණක් කැබිනට් මණ්ඩල වාර ගණනාවක් සාකච්ඡා කළා පිටරටින් ගෙන්නන ලූණු හා අලවලට වැඩිබදු දැමීම මේ ආණ්ඩුවෙන් කරන්න යෙදුනේ එක රැයකි. ඒ නිසා ගොවි ජනතාව විශාල කෘතඥතාවයක් දක්වලා තියෙනවා මේ ආණ්ඩුවට. වෙනදා ගොවි ජනතාව නොයෙකුත් මැසිවිලි කියමින් දීර්ඝ කාලයක් උද්ඝෝෂණය කරලත් ලබා ගන්න පුළුවන් වෙන රජයේ මැදිහත් වීම ඔවුන්ගේ නිෂ්පාදන වියදමටවත් සරිලන්නේ නැති බව ඔවුන් හැමදාම කිව්වා. දැන් එවැනි මැසිවිල්ලක් නැතුව ගොවි ජනතාවගේ සෑහීමට පත්විය හැකි බදු වැඩි කිරීමක් මෙවර ජාතික ජන බලවේගයේ රජය දැන්ටමත් ක්‍රියාත්මක කර තිබෙන. මේ මම කිව්වේ එකක් පමණයි. ඒ කෙලින්ම ආර්ථික ප්‍රශ්නයක් හා ගොවි ජනයාගේ ජීවන ප්‍රශ්නයක් නිසා මම එකට යොමු වුණා. මීට අමතරව නොයෙකුත් වංචා දූෂණ පිළිබඳව හෙවීමේ ගවේෂණයේ කටයුතු දැන්ටම පොලිසියට හා තවත් කොටස් වලට සැබවින්ම
මේ රටේ මේ ජාතික ජන බලවේගය නමින් මතුවෙච්ච රජය මුළු ඡන්ද ව්‍යාපාරය තුලදීම දිගටම අවධාරණය කළේ දූෂණය හා වංචාව මේ රටේ හැම පාලන කාලයකම සිදුවී තිබෙනවය. ඒවා පිළිබඳව නොපමාව සොයා බලා අවශ්‍ය පියවර අරගෙන ඒ සියලුම සම්පත්වල අයිතිය නැවත ජනතාව කරා ගෙන යනවායි කියලා. ඒ අනුවම ඔවුන් අප්‍රමාදව පියවර අරගෙන තියෙනවා. අපි කවුරුත් දන්නවා බොන්ඩ් ස්කෑම් නැත්තං බැඳුම් කර වංචාව. රනිල් වික්‍රමසිංහත් ඒ බැඳුම් කර වංචාවයක විත්තිකරුවෙක්. එදා ඔහුට විරුද්ධව මේ ගැන විභාග කිරීමට ඉඩක් තිබුණේ ඔහු ජනාධිපති. නමුත් දැන් ජනාධිපති නෙවෙයි. ඒ නිසා ඔහුට විරුද්ධවත් මේ ගැන කළ යුතු පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් එවැගේම අල්ලස් කොමිෂමත් මේ කියන ආයතන දෙක තුනම යොමු කරලා තියෙනවා මේ බැඳුම් කර වංචාවත් එවැගේම බැඳුම් කර වංචාව වැනිම වූ තවත් බොහෝ බරපතල රජයට ජනතාවට වස්තුව සම්පත් අහිමි කරපු එබඳු වංචාවන්. දැන් මීළඟට පාර්ලිමේන්තු මැතිවරණය මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වනවා මාලිමාවට. අපේ පක්ෂය තරං කරනවා. තරං කරන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය පළ කරමි. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එකට මේ ඡන්දයේදී තරඟයට ඉදිරිපත් වෙන්න, ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජන බලවේගයේ යම් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නිසා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරඟ කරනවා. වෙනම තරං කළත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබා දෙන බව කියමින් අපේ අනුගාමිකයන්ට අපි කියා හිටිනවා අපට දෙන ඡන්දයත් ඔබ ජාතික ජන බලවේගයට දෙන ඡන්දයත්. ඒ වගේම අපට ඡන්දය දෙනවා සේම ජාතික ජන බලවේගයටත් ඔබගේ ඡන්දය දීලා හැකි වැඩිම බෞතරයකින් පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයටත් ජාතික ජන බලවේගය සමග එක්ව ආණ්ඩුව තුළ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අප පක්ෂය වැනි පක්ෂවලටත් ජනතාවගේ සහයෝගය දෙන්න කියලා. මම ඉවර කරන්න යන්නේ. මාලිමා රජයට විරුද්ධව නොයෙකුත් කුමන්ත්‍රණ ඉදිරි කාලයේදී මතුවේවි. එම ඉදිරිපත් වෙන දේශීය විදේශීය ද්‍රෝහීන්ගේ බලවේගයන්ට එරෙහිව ජනතාව ඒකරාශී කිරීම අපේ වගකීමක් හැටියට අපි සලකනවා. ජාතික ජන බලවේගයටත් ලොකු වගකීමක් තියෙනවා ජනතා බලය සක්‍රියව තබා ගන්න. ජනතා බලය උඩ තමයි සියලු කුමන්ත්‍රණ පරාජය කරන්න පුළුවන්. එහෙමයි අතීතයේ වෙලා තිබෙන්නේ. අපේ රටේ ස්වෛරීභාවය, අපේ සුභ සාධන රාජ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය, එය තවත් අර්ථවත් කිරීම, අපේ පරිසරය ඇතුළු අපේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම මේ ප්‍රධාන අරමුණු ජාතික ජන බලවේගයේ රජය බාර අරගෙන තිබෙන කරුණු. අපි දන්නවා මේ ඔක්කොම එක මාසකින් තුනකින් මාස තුනකින් ඉවර කරන්න බෑ. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරම් කළත් එසේ කරනුයේ අපේ මාලිමාව සමග එකඟත්වයක් ඇති කර ගැනීමට ඉඩකඩක් නොලැබුණු නිසායි. අපගේ සහයෝගීතාවය මාලිමාවට ජාතික ජන බලවේගයට දක්වමින් අපේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපි තරඟ කරන තැන්වල
අපේ කටයුතු ජනතාව ඉදිරියේ තබන බව මා කිව යුතුයි. අවසාන වශයෙන් ජාතීන් අතර එක්සත්කම අතිකර ලාංකීය ජාතියක් ගොඩනගන්නේ නැතුව කවදාවත් මේ රටේ ජාග්‍රාහි ලාංකීය විප්ලවයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. හැමදාම මේ ජාතීන් අතර තිබුණු ආරවුල තමයි මේ රටේ ප්‍රගතියට තිබුණු බාධාව. ඒ එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, හැම ආණ්ඩුවක් යටතේම තිබුණා. අද මේ ආණ්ඩුව බලයට එනකොට එක්තරා විදිහකට ජාතීන් අතර සමගිය ඇති කිරීමේ හඬ ජාතික ජන බලවේගය යම් තරමකට මතු කළා. නමුත් කනගාටුයි, දමිළ හා මුස්ලිම් ජනයා වැඩි දෙනෙක් ජාතික ජන බලවේගයට තමන්ගේ ඡන්දය දුන්නේ නැහැ. නමුත් මේ රටේ සියලුම ජනයාට සමාන අයිතියක්, සියලුම ජනවර්ගයන්ට සමාන අයිතියක්, සියලුම ජනවර්ගයන් එකතු කරපු එක්සත් ලංකාවකුයි අපට දකින්න පුළුවන් වෙන්නේ. මේ ජාතික ජන බලවේගයේ පොරොන්දු අනුව ඒ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමෙන් පමණයි. ඒ නිසා අපි නැවතත් ඉල්ලීමක් කරනවා දමිළ මුස්ලිම් ජනයාගෙන්, මේ පාර්ලිමේන්තු ඡන්දයේදී ඔබගේ ශක්තිය එකතු කරන්න, එක්සත් ලංකාව සඳහා, ජාතිභේදවාදය තුරන් කිරීම සඳහා, මේ රටේ අපි එකම ජාතියක් හැටියට මේ රට මෙතෙක් නොදුටු මහා ප්‍රගතියක් කරා යන අනාගතයක් මේ අනුව අපිට දකින්න පුළුවන් වේවි. මම පැත්තෙන් ඉන්නේ අපේ පක්ෂ නායක හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී වාස්දේව නානායක්කාර සහෝදරයා. මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයෙක් වන භාණ්ඩාගාරික ඩඩ්ලි කලම්සූරි ආර්ච සහෝදරයා තමයි ඉන්නේ අපේ නායක මඩුලේ. එතකොට ඊට අමතරව අපේ විධායක සභාවේ ප්‍රචාරක අංශෙත් නායකත්වය ගනිමින් කටයුතු කරන මහානාම සහෝදරයා ඉන්නවා. අනිත් එක අපේ ලැයිස්තුවේ මොණරාගල් දිස්ත්‍රික්කයේ නායක හැටියට කටයුතු කරන අඳු සහෝදරයා ඉන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ. එතකොට අපේ කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය ගනිමින් කටයුතු කරන හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීනි සමම්පාණි සහෝදරිය ඉන්නවා. එතකොට අනිත් පැත්තේ මගේ ඉන්නවා නිලන්ති අමරකෝන් සහෝදරි රත්නපුර දිස්ත්‍රික්කයේ ලැයිස්තුවේ නායකත්වයට ගනිමින් කටයුතු කරන. එසේම අනිකුත් මන්ත්‍රීතුමිය අපේ බණ්ඩාර මන්ත්‍රීතුමිය චන්ද්‍රිකා බණ්ඩාර මන්ත්‍රීතුමිය ඉන්නවා. මේ සීලු දෙනාගෙන්ම මේ අපේ තියෙන මාධ්‍ය සාකච්ඡා සම්බන්ධී පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපේ නායක සහෝදරය පෙන්වල් දීපු විදිහට අපේ කරුණු දෙකක් අපේ මේ විශේෂම අරගල සිදුවීමෙන් පස්සේ පෙන්වුම් කරලා දුන්නා. එකක් තමයි මැදමාවතේ ගමන, මේ රටේ මැදමාවතේ හැටියට තිබුණ ගමන අවසන් වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා මැදමාවතේ අවසන් වීමෙන් පස්සේ වෙන දේ තමයි වමයි අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී හා මැදමාවතේ බලවේග වමට එකතු වෙලා ඉස්සරහට ගමන් කළ යුතුයි කියන කාරණාව වාස්තුව නානක්කා සහෝදරයා පළමුවෙනිම ඉදිරිපත් කෙරුවා. දෙවෙනි කාරණාව තමයි මේ රට සංවර්ධන ක්‍රියාවලියකට ගෙන යාමේදී තියෙන ප්‍රධානම බාධක හැටියට තියෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීම. මේ ජාත්‍යන්තර මැදිහත් වීම වලින් ප්‍රධානම දේ හැටියට IMF වැඩපිළිවෙල යටතේ තියෙන කොන්දේසි හා දේශපාලන බලපුලුවන්කාරකම් වලට ජනතාව යටත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්න ගැළවෙන දාට තමයි අපිට මේ කටයුතු ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙන්නේ කියන කරුණු දෙක අපේ නායක සහෝදරය ඉදිරිපත් කරා. එතකොට ඒ කරුණෙන් දැන් අපිට හිතුවේ නැති විදිහට අපි වික්ෂිප්ත බාඩ පත් වෙමින් තමයි මේ සැරේ ජනතාව වාමගාමී ගමනකට ගමන් කරමින් මේ තියෙන ජාතික ජන බලවේට බලය පවර්ලා දීලා තියෙන්නේ. මේකෙදි තියෙන ප්‍රධාන තීරණාත්මක දේ තමයි මැදමාවතේ හා දක්ෂිණාංශයේ තිබුණු සීළු බලවේග මැදමාවතින් අයින් වෙච්ච දක්නට ගිය බලවේග පරාජය කරමින් එතකොට මැදමාවතේ වාමගාමී හිටපු ජනතාව සම්පූර්ණයෙන්ම ගිහින් මේ ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණට එකතු වෙලා තියෙනවා. එතකොට ඒක තමයි තීරණාත්මක සාධකය හැටියට තියෙන නිසා අපේ පක්ෂේ දීර්ඝ වශයෙන් මධ්‍යම කාර්ය සභාව තුළ මේ කාරණාව ගැන කතා කරුවා. අපි මුලින් ගත්ත ස්ථාවරය හා අද යන්න ඕන ස්ථාවරය පිළිබඳව ඒකත් එක්ක අපිට තිබුණු ප්‍රධානම කරුණ හැටියට අපි දැක්කා ලංකාවේ පළවෙනි වතාවට තනි බලයක් හැටියට වාමාංශික බලයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපිට තවදුරටත් අපේ පක්ෂේ
තවදුරටත් අපේ පක්ෂේ වෙනත් මාවත් දිහා බලන් ඉන්න එක නෙමේ අපි වහාම මාලිමාවත් එක්ක එකට එකතු වෙලා ඉදිරියට ගමන් කළ යුතුයි කියන කාරණාව තමයි පෙන්වුම් කරගෙන තිබුණේ අපි ඒකත් එක්ක ඉඳගෙන තමයි මේ දේශපාලන තීන්දුව ගත්තේ එතකොට මාලිමාවත් එක්ක එකට එකතු වෙලා අපි ඉදිරි මහමැතිවරණයට තරඟ කළ යුතුයි කියන අපි දේශපාලන ස්ථාවරය අරගෙන ඒකනුව කටයුතු කරමින් තමයි මේ ඉන්නේ එතකොට ඒ නිසා ලංකාව පුරාම අපිත් එක්ක ඉස්සරහට ඇවිදින් කටයුතු කරන්න පුළුවන් සීලුම අපේ පක්ෂය හා පගේ අපේ පක්ෂයට අවට සිටින කණ්ඩායම් වලට ඉදිරියට එන්න කියලා අපි ආරාධනා කරුවා ඒ අනුව අපේ විවිධ පිරිස් එකට එකතු වෙමින් අපි එතකොට ප්‍රබල ලැයිස්තු ඉදිරිපත් කරමින් පුළුවන් හැකි හැම දිස්ත්‍රික්කයෙන්ම අපගේ නායකත්වයේ මන්ත්‍රීවරුන් පත් කරන්නත් එම මන්ත්‍රීවරුන් මාලිමාවට ඇතුළත්ව නැත්නම් මාලිමා ආණ්ඩුවේ පාර්ශ්වකාර හැටියට ඒ මාලිමා ආණ්ඩුවේ නිකම් පැත්තකින් සහාය දෙන ආණ්ඩුවට ඇතුළත් වෙමින් කටයුතු කරන නායකත්වයක් හැටර කටයුතු කරමින් අපිට ප්‍රධාන වශයෙන්ම අපේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිතුමා එක කරුණක් ආපු ගාම්ම කිව්වා. එයා කිව්වා මීට පස්සේ ජනාධිපතිවරණ නැහැ. මීට පස්සේ ජනාධිපතිවරණයක් නැහැ. එතකොට ඒක අපේ බලාපොරොත්තු වල එක්තරා ආකාරයක බලාපොරොත්තු ඉටීමට තිබ්බ සංකේතයක් හැටරයි තියෙන්නේ. එතකොට එහෙනම් ජනාධිපති බලය නැති කිරීමට අහෝසි කිරීමට නම් අපිට 3/2 බලය දෙන්න ඕනේ. එතකොට 3/2 බලය දීම පිළිබඳව අපි වතාවන් කීපයක්ම මේ බලය අරන් දුන්නා අනිකුත් කණ්ඩායමකට මධ්‍යමාවතේ කණ්ඩායම. නමුත් ඒ කෙනෙකුටවත් මේක කරගන්න හම්බුන්නේ නැහැ. එතකොට මෙවරත් අපි 3/2 එහා පැත්ත යන බලයක් අරගෙන මේ තියෙන ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කර ගැනීම අපේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම You're watching the Life Traveler Channel.